ಸಂಪ್ರದಾಯದ ತರಮಮು ಒಬಗೆ ಜನಪ್ರಿಯತಮ ವೆಡಸತಹನೆ ಧನುಮಾಯಿ ವಾಸನಾವಾಯಿ ಆತೆಲ್ ಕೋಟಿಯಾಯಿ ಓಕೆ ಅದ ತರಂಗೇ ಸಂದಹಾ ಇತಾಮತ್ ದಕ್ಷ ತರಂಗಕಾರಿಣಿಯ ಕಪಹ ಸಂಬಂಧ ವೆನವ ವಡಿ ಕಥಾ ನೆತುವ ಅಪಿ ಅಯಟ ಆರಾಧನಾ ಕರಮು ಆಯ್ಬೋವನ್ ಆಯ್ಬೋವನ್ ಅಯ್ಯೆ ಓ ಅಪಿ ಅಸುನ್ ಗಮು ಓ ಮುಲಿನ್ಮ ಒಬ ಕೌದ ಒಬೆ ನಮ್ಮ ಗಮ ವಯಸ ಪಿಲಿಬಂದ ಪೊಡಿ ಹೆಂದಿನೀಮಕ್ ಕರೋತಿ මම නමින් MM ඉදිමුනිකා MM කියන්නේ මදන මෝදන ලාගේ ඉදිමුනිකා මගේ වයස කියනවා නම් මාත් වයස අවුරුදු 25යි දවස් 10යි ඇඩ්‍රස් එක ඇවිල්ලා තුනෙන් බාගේ එහාට මෙහාට පැද්දුනා මාවත හතේ වත්තේ කැකිලාව විනෝදාංස ඇවිල්ලා බොරු කීම කෑ ගැසීම බූරුවා ගැසීම රැට කෑම නිදා ගැනීම මම හිතන්නේ හොඳටම ඇති මේ පොඩ්ඩක් අපහැදිලි මේ වුණාට කමක් නැහැ මුලින්ම කියන්න ඕනේ දිමුණුකා මෙනවිය අපි අසන ප්‍රශ්න වලට ඔබ සියල්ලටම හොඳින් පිළිතුරු දුන්නා තින් ඔබට ලැබෙනවා රුපියල් මිලියන 1 ටෑග මුදලක් සහ වටිනා PCR ටෙස්ට් එකක්. මේ PCR ටෙස්ට් එක මේ නෙගටිව් විදිහට report එක ගන්න බැරි වේද අයියා? ඒක නම් ඉතින් මේ නිෂ්පාදන කණ්ඩායමත් එක්ක මේ ඔබතුමිය පොඩ්ඩක් කතා කරගන්න. දැන් එහෙනම් දැන් කාල වේලාවත් යන නිසා මගේ පළවෙනි ප්‍රශ්නයට මම යොමු වෙනවා. ඔබ සූදානම්ද? සූදානම් අයියා. හොඳයි. දැන් අපි දන්නවා වාහන වලට අපි කියනවා රිය කියලා. එක එක රිය තියෙනවනේ. දැන් මට කියන්න හොඳට ඉගෙන ගත්තාට පසුව ගන්නා රිය කුමක්ද? හොඳට ඉගෙන ගත්තාට පසුව ගන්නා රිය. හොඳට ඉගෙන ගත්තාට පසුව ගන්නා රිය. ඩිග්‍රිය. ඔව් ඒක තමයි. තාමතුලින් පිළිතුරු දෙනවා. ඩිග්‍රිය. හොඳයි. එතකොට හුඟක් මහන්සි වෙලා කැප වෙලා ගත හැකි රිය කුමක්ද? මහන්සි වෙලා කැප වෙලා ගන්න පුළුවන් රිය කුමක්ද? වීරිය. ඔබ ඉතාමත් මැනවින් පිළිතුරු දෙනවා. ඉතාමත් සතුටුයි වීරිය. එතන ඔබ ඉතාමත් දක්ෂයි. ගොඩ්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය තමයි ගස්වල හැදෙන රිය කුමක්ද? ගස්වල හැදෙන රිය කුමක්ද? ගස්වල වැඳිරිය. වැඳිරිය හැදෙනවද බං ගස්වල? උත්සාහ ගන්න. ගස්වල රිය හැදෙන රිය. ගස්වල හැදෙන රිය මොකක්ද යකෝ? ගස්වල හැදෙන රිය. ඔව් කාලේලා අවසන් අපට බැරි වුණා. පිළිතුර තමයි ඇටේරිය. ඇටේරිය පිළිතුර. ඊමකද අඛාරය යහලවස්නේ. කමක් නෑ. අපි මේ ඊළඟ ප්‍රශ්නයට යමු. හොඳට රත් කරලා පාවිච්චියට ගත යුතු රිය කුමක්ද? හොඳට රත් කරලා පාවිච්චියට ගත යුතු රිය කරිය. නිවැරදි. හොඳට රත් කරලා පාවිච්චියට ගත යුතු රිය කරිය. හොඳයි. අවුරුදු 40න් පසු ලැබෙන රිය කුමක්ද? අවුරුදු 40න් පසු ලැබෙන රිය කුමක්ද? 40 කැඳිරිය. ඔබ ඒ ප්‍රශ්නෙට නම් ඉතාමත් හොඳින් පිළිතුරු දෙනවා. 40න් පසු ලැබෙන රිය 40 ඇඳිරිය. හොඳයි. දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේ කඩේන් ප්‍රශ්නයක් පොඩක් කල්පනාවෙන් උත්තර දෙන්න. පිරිමින් විනාශ වෙන්න බලාගෙන ගත යුතු රිය කුමක්ද? පිරිමින් විනාශ වෙන්න බලාගෙන ගත යුතු රිය කුමක්ද? බිරිය. ඔබ ජයග්‍රහණය කරනවා. ඉතාමත් හොඳින් ඔබ ඒ ප්‍රශ්නයට මැනවින් පිළිතුරු දෙනවා. මම පොඩිට හැඟීමක් තියෙනවා. මිලියනක් දීලා PCR එකක් දෙන්න වේද මන්ද? හොඳයි. මම ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙනවා. අපි ජීවිතයේ අන්තිම කාලයේ යන රිය කුමක්ද? ජීවිතයේ අන්තිම කාලයේ යන රිය පොඩ්ඩක් උදව්ව කරන්නේ නේ අපවයා. ජීවිතේ අන්තිම කාලේ යන රිය කලෝරිය. ඔව් ඔබ ඒ ප්‍රශ්නේ නම් ඉතාමත් හොඳින් පිළිතුරු දෙනවා. ජීවිතේ අන්තිම කාලේ යන රිය කලෝරිය. ඊට පස්සේ යන රිය මොකද්ද කියලා දන්නවන්නේ? ඒක නම් ප්‍රශ්නෙට අදාළ නැහැ. හර්ස් එකද? නෑ මේ ඊට පසුව යන රිය මේ මෝටරිය. මෝටරිය. හොඳයි. මම දැන් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙනවා. ඔබට ලැබෙන ප්‍රශ්නය පාරේ වතුර එහාට මෙහාට රැගෙන යන ගුරුවරයා කවුරුන්ද? පාරේ වතුර එහාට මෙහාට රැගෙන යන ගුරුවරයා කවුරුන්ද? පාරේ වතුර අරන් යන බවුසර්. හව් ඔබ නිවැරදි. බවුසර්. ඉට් බවුසර්. වට සර්. බවුසර්. හොඳයි. දැන් මෙන්න ඔබට මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පොඩි ප්‍රශ්නයක් ලැබෙනවා. මම දන්නවා ඔයාට ඔක්ස්ෆර්ඩ් කවකට පෙට්ටියක් තිබිලා ඇති. මේ මටත් ඔක්ස්ෆර්ඩ් කවකට පෙට්ටියක් තිබ්බා. ඕකේ. ඔබට ලැබෙන ප්‍රශ්නය ධනිස්සට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද කියලා දන්නවද? ධනිස්සට ඉංග්‍රීසියෙන් කියන්නේ නී. ඔව් ධනිස්සට අපි ඉංග්‍රීසියෙන් කියනවා නී කියලා. ධනිස්ස ආශ්‍රිතයෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. කාන්තාවකගේ ධනිස්ස හඳුන්වන්නේ කෙසේද? ගෑනි. ඔව් වට මාබලස් පට්ටනේ. උත්තරේ නිවැරදි. ගෑනි. හොඳයි.
හොඳයි හොඳයි දැන් ඊළඟ ප්‍රශ්නයත් ධනිස් ආශ්‍රිතයෙන්ම තමයි මැරිච්ච කෙනෙකුගේ ධනිස් හඳුන්වන්නේ කෙසේද ඉනි අප්පට බල්ල තැනපියකු මැරිච්ච කෙනෙකුට මොකක්ද යතු ඔතාලේ අවසානයි ඔබේ ප්‍රශ්නේ නම් කුජීත කරගත්ත වර්චස් කරගත්ත බව පේනවා අතර පිළිතුර තමයි මිනි චිකේ දිවාග තිබ්බ පපරාදස්ස දිවාග තිබ්බ නම් කියලා ගහන්න එපා බිමට වැඩි හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපි දන්නවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් වාසනාවට කියනවා අපි ලක් එක කියලා මේකයි මගේ ප්‍රශ්නේ පව් කරපු අයට පළදෙන ලක් එක කුමක්ද පව් කරපු අයට පළදෙන ලක් එක පව්ලක් ඔව් පව්ලක් ඔබ ඉතාමත් හොඳින් පිළිතුරු දුන්නා පව් කරපු අයට පළදෙන ලක් එක පව්ලක් දැයි මේක මේ ගීතානුසාරයෙන් අහන ප්‍රශ්නයක් සැමරුන් පොතේ රෝස පාට පිටුවක ලීවේ මොන පාට පෑනකින්ද ලස්සන රෝස පාට පිටුවක ලීවේ මොන පාට පෑනකින්ද අයියෝ මේ දිවාග තියෙනවනේ පුතේ නගේ සැමරුන් පොතේ අනේ පොඩ්ඩක් උදව්වක් කරන්නේ නේ අප්පා හව් කාලේ අවසන් වෙනවා කාලේ අවසන් වෙනවා පිළිතුර තමයි නිල් පාට පෑනකින් නිල් පාට මාගේ සැමරුන් පොත්තේ රස පිටුවක් වුරා උන්ච නිල් පාට අකුරින් ලියා හොඳයි කමක් නැහැ උත්සාහ කරන්න ඔබගේ උත්සාහය ඉතාමත් වටිනවා දැන් මේ ඊළඟ ප්‍රශ්නයත් මේ ගීතානුසාරයෙන් තමයි මේ මං අහන්නේ දැන් පොලිසියෙන් වැරද්දක් නොකරපු මිනිහෙක් අල්ලගෙන ඌට ගහනවා දැන් අතන බලනකොට දැන් මේ මිනිහයා කරපු ඇතු වැරද්දකුත් නැහැ මේ ඒ වුණාට දැන් මේ මිනිහයාට අල්ලගෙන පොලිසියෙන් ගහනකොට මේ මිනිහයා මේ අවස්ථාවේදී ගයන ගීතේ කුමක්ද අනේ ඒක නම් අමාරුයි අයියෝ මොකක්ද මේ මොකක්ද ගීතේ ඒක නම් අමාරුයි ඔව් තාලේ අවසානයි ඔබට බැරි වුණා මම දන්නේ තාම දන්නේ කොහොමදවත් නෑ එහෙම දෙයක් නෑ වරදක් නම් මා කරන්නේ ගඳුලක් දෙන්නේ සුතුමක් දෙන්නේ හරි කමක් නෑ අපි ඊළඟ ප්‍රශ්නයට යමු හොඳයි දැන් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව මේ ප්‍රශ්නය අහන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සොමියට බර ග්‍රහයා කවුරුන්ද ආතල් එකේ ඉන්න ග්‍රහයා කවුරුන්ද නෙප්චූන් ඔව් අපි වැරදි ඒක ඉතාමත් හොඳින් පිළිතුරු දුන්නා නෙප්චූන් පුල්චූන් එකේ ඉන්න ග්‍රහයා නෙප්චූන් හොඳයි ඉතාමත් සන්තෝසයි දැන් මම මේ චිත්‍රපටි අනුසාරයෙන් පොඩි ප්‍රශ්න කීපයක් අහනවා චිත්‍රපටි බලලා තියෙනවද ඔබතුමිය එහෙම විශේෂයක් නෑ අයියා ඔය අහු වෙන වෙලාවට චිත්‍රපටි බලනවා ඉතින් ඕ හොඳයි ශ්‍රී ලංකාවේ අඩුම මුදලෙන් නිර්මාණය කෙරූ චිත්‍රපටිය කුමක්ද සත 50 ජයග්‍රහණය කරනවා ඉතාමත් සතුටුයි එතකොට දැන් ලංකාවේ වැඩිම මුදලින් නිෂ්පාදනය කෙරූ චිත්‍රපටිය කුමක්ද වැඩිම මුදලක් දාලා හදපු චිත්‍රපටිය කුමක්ද වැඩිම මුදලක් දාලා හදන කඩාවලුද වැරදි උත්සාහ කරන්න හතරමහා නිදානේ ඔබ ඒ ප්‍රශ්නෙට නම් ඉතාමත් හොඳින් පිළිතුරු දෙනවා ලංකාවේ වැඩිම මුදල් නිෂ්පාදනය කරන චිත්‍රපටිය හතරමහා නිදානේ හොඳයි මේ ළඟදී පොඩි සරල ප්‍රශ්නයක් ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් ක්‍රිකට් පිළිබඳ ඔබ දන්නවද ක්‍රිකට් පිළිබඳ ඔය අට බෝල ගහන්න ගන්න මම බැරිය දන්නේ නැහැ සමන් නෑ අයියා අහන්නකෝ ලෝකයේ දිගම වෙරළ තීරයක් තමාගේ නමට හිමි ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද මොන රටේ ක්‍රීඩකයෙක්ද කියලාවත් සුට්ටක් කියන්න බෑ අපේ රටේ ශ්‍රී ලංකන් ක්‍රිකට් නිරෝෂන් දික්වැල්ල ඔබ නිවැරදි නිරෝෂන් දික්වැල්ල තාමත් දිගයි දික්වැල්ල හොඳයි අංකල් අකමැතිම ටී වර්ගයේ කුමක්ද ආන්ටි ඔව් ඔබ ජයග්‍රහණය කරනවා ඉතාමත් හොඳයි ආන්ටි හොඳයි ඇදිය ගොඩ සමතල කිරි ඉතිරේ සැස්මෙල් කිරි මුහුදේ මිනි හඳ හඳ සුරගින් නෑ මම ගීතය පිළිබඳව නෙමෙයි මේ කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මගේ ප්‍රශ්නේ තමයි දියගොඩ දෙකේම යන්න පුළුවන් වාහනය කුමක්ද දියගොඩ දෙකේම යන්න පුළුවන් වාහනය පෙදරෝ ප්‍රාඩෝ වැරදි උත්සාහ කරන්න ඩොල්ෆින් ඔබ නිවැරදි ඩොල්ෆින් රිය ඉතාමත් හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමුමු මේකත් ගීත අනුසාරයෙන් තියෙන්නේ සුරංග රැවටුවේ කෙසේද ඒක නම් ලේසි මේ විතක් මදු පෙරා ගෙනල්ලා විතක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඔබ නිවැරදි ඔබට සංගීතය පිළිබඳ මේ දැනුමක් තියෙන බව පේනවා අපි සංගීත අනුසාරයෙන් පොඩි ප්‍රශ්නයක් අහමු සංගීතය පිළිබඳව පොඩි දැනුමක් ඕ ඒ ටූටි දැනුමක් හරි තියෙන අය දන්නා ගම කුමක්ද සරිගම ඔබ හරි සංගීතය පිළිබඳව පොඩි හෝ දැනුමක් තියෙන අය දන්නා ගම අනිවාර්යයෙන්ම සරිගම එතකොට වටිනා කියන දේවල් දමනා ගම කුමක්ද වටිනා කියන දේවල් දමනා ගම පෙට්ටගම
පෙට්ටගම පෙට්ටගම කෙල්ලේ ඔබ නිවැරදි ඔබ නිවැරදි ඔව් නිවැරදි ඔව් නිවැරදි මට පේන විදිහට ඔබට සංගීතය පිළිබඳව නම් මනා දැනුමක් තියෙනවා වගේ අපි අවසාන ප්‍රශ්නේ අහමු බලන්න එක හිත නැති කෙනෙකුගේ සිත මොන වගේද එක හිත නැති කෙනෙකුගේ සිත මොන වගේද එක හිත නැති අනේ අනේ ඒක නම් බෑ අනේ අනේ මොකක්ද අනේ ඒක අනේ දන්නේ ඔව් කාල වේලා අවසානයි එක හිත නැති නුඹේ සිතත් 18 වංගුව වාගේ ඉතින් අද අපේ ප්‍රශ්න තරගයේ අවසාන වෙනවා ඉතින් ඉදිමුණුකා මෙනවියට ප්‍රශ්න සියල්ලටම නම් උත්තර දෙන්නට නොහැකි වුණා හැබැයි ඉතින් ත්‍යාග මුදල නම් ජයග්‍රහණය කරන්න බැරි වුණා හැබැයි PCR ටෙස්ට් එකක් නම් මං ගානේ හරි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි අදට සමු ගන්නවා මේ ඔබගේ ජනප්‍රියතම වැඩසටහන දැනුමයි වාසනාවයි ආතල් කෝටියයි ලබන සතියේත් හමු වෙනතුරු පරිස්සමින් ඉන්න